හැම දෙයකම කරුමෙයි කියන මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන නියාම ධර්ම පහ ගැන දන්නේ නැහැ උදේ. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලානේ පණේ තියෙන්නේ. කැකිරියට හිටෝපුහාම කැකිරි හැදෙන්නේ කර්මෙ හින්දා නෙමෙයි. එහෙමයි අපහාමුදුරුවෝ. පෞගිය දින තුන හතරෙම මම මේ ගැන නැවත කල්පනා කරේ. එහෙම කරලයි මම මේ තීරණයට ආවේ. කේන්දරයේ හැටියට දරුවෙක් උපදින්න තියෙන අවහිරකම් අයින් කරන්න බැරිකම් නැහැ. ඒත් අම්මට අපලයි. එහෙම තර්ක කරලා මේ උපත්තියෙන් නොවෙන්ඩි ඉඩ දෙනවද නැත්තං ඉඩ දෙනවද එතනයි ගැටලු. හැබැයි උපදින්ද යන්නේ මහා පින්වන්තෙක්. මේ ශාන්ති කර්ම ලේසි පහසු නැහැ උදේ නිස්සු නැහැ. දින හැටක ශාන්ති කර්මයක් කරන්න ඕන කියලයි යක්කටකළ උන්වහන්සේ දොඩක්. එහෙමයි හාමුදුරුවනි. දරු මල්ලෙක් නැතුව අපේ ගෙවල් දොරවල් පහළ වෙලා යනවා හාමුදුරුවනි. ඔබ වහන්සේ මේ කාරණයට අත ගහන්න පින් සිද්ධ වෙනවා. උදේ නිසුන් නැහේ. හරියට බලනවා නම් මේවා අපිට අකප කටයුතු. ඒත් කාට හරි සෙතක් සිද්ධ වෙනවා කියලා හිතාගෙනයි මම මේකට මැදිහත් වෙන්නේ. යක්කටකළ උන්වහන්සේ නැකතක් හදයි. එහෙමයි. අපි පටන් ගමු. හොඳමයි හාමුදුරනේ. කඩේ කවුරුත් නැහැ. මොන්නේ ඔය ගෙවන්දාල එන්න. යකලන්න බා. දෙමන්. අහමයි බා. දවසනේ මත්තාන වෙනකොට කොටු පොරවල් දෙක තුනේම සෙනෙක පිරෙනවා. අත්තඩු කැඩෙනකන් අපල් ගහන්න වෙයි. ඒ වුණාට උඹේ අත බර වෙනවනේ.
මස්චිනාන කියන්නේ මට වෙලාවකට හේරදයක් එනවා විසුන්නාස කීව දුලන්න බැරි. මෙන්න මේ පැත්තම කකියලු. ඒ වෙලාවට ඉරව් දිහා බලන්න බැහැ. ගිනි හිටි පීරේ ගමනක් යන්න බැහැ. ඉරුව ආරාදේටත් ඔහොම වෙනවා. මේක කාල බලන්න. ආරාදේ නන්දරා වෛද්‍යවරයා තමුන්ගේ මස්චිනාවේ මක්කට ඉහෙරදේ විදි. හැබැයි ඉතින් මේක කනවා නම් රාරක් ඉතුනේ එක තමයි පරහට ඉදින්නේ මස්සිනේ. එහෙමනම් ඉතින් බේත් නැතුවට කාරියක් නැහැ. අපේ හෙට වපුරනවාකේ. ඒ කටියුත්තක් තී. පුතේ අපි එහෙනම් යන්නේ නේද? බත් කටක් නොකා යන්නේ? විකාරගත නොකිය ඉන්න. අනේ රත්තරනේ අද නම් බෑ. නෑ 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 කිසි කෙනෙක් යන්නේ නෑ. බත් ලිපි. වතුර ටිකක් නාලා බත් කටක් කාලම යම්. මනාපනම් කිතුල් ගහක් යට වාඩි වෙන්නත් ඇහැකි. අපි යනවා දියේ. ඔය සල්වක් ගත්තා නම් මේදුම බාලා නැති වුණාට පුදුමයි හිතලක් නෑ. 62ක් යනකන් නෝරදවාම පාන්දර යන්න වෙනවා. කතෝනි ස්ලින් දවස ගානේ කාසි ගෙවන්න බෑ. මාසෙ අන්තිමට බල්ලා ගානක් දෙන්න. මගේ බඩ කාපි කිව්වලු. 62ක්. වාකි කරන්නේ යමු යමු. පණිති කාසි ගැන දෙඩුවේ. උපාසකම්ම කුටියට ආවනම්